ओम शांति। देदासी से यात्री अर्केल मत दहन मुरी दिन उदयसन मुरली बाप दादा मधुबन सारे सुमिकिरि दर्वनी लोवे दुपे दावे गोशाव आहवर कर जय गोशाव नैनवी मट पर पिया पैमिन सिटिनवा पाल लोवी ऐते दुपी दावे गोशावाय एविट नवलोवी ऐते जय गोशावाय බාබගේ ප්‍රශ්නය පරම පියාගෙන් සම්පූර්ණ උරුමය ලබා ගැනීම ධර්මවිදුට කල නොහැකිව සිටිද්දී දිරින්දෙකු පමණක් එය කිනම් දේව විනය අනුගමනය කිරීම මගින් ලබා ගනීද? බාබගේ පිළිතුර දේව විනය යනු සම්පූර්ණ හිඟන් නික්වීමයි. ඔබ සතු සියල්ල අමතක කරන්න. ඉතින් දුප්පත් දරුවන්ට පහසුවෙන් සියල්ල අමතක කිරීමට හැකිවේ. කෙසේ වෙතත් තමන් සිටින්නේ දිව්‍ය ලෝකයේයි විශ්වාස කරන බුද්ධිය ඇත්තන් කිසිවක් අමතක නොකරති. ඒ නිසායි තම ධනය දීපල වස්තු ඥාති මිත්‍රයින් සිහිපත් කරන්නන්හට සත්‍ය යෝගීන් විය නොහැක්කේ. ඔවුන්ට දිව්‍ය ලෝකයේ උසස් තත්ත්වයක් ලබා ගත නොහැකි වේ. ඕම් ශාන්ති. සමස්ත ලොවේම රණ්ඩු සරුවල් අහවර කිරීමට පරම පියා පැමිණ සිටින බව විශ්වාසනීය බුද්ධිය ඇත්තන් ඉතා හොඳින් දැන දැඩි විශ්වාසයෙන් සිටිති. පරම පියා මේ ශාරීරික තුළට ඇතුල්ව සිටින බව ඥානමන්ත නුවණැති දරුවන් දන්නවා. ඔහුගේ නම ශිව බාබා. ඇයි ඔහු පැමිණියේ? සිප්පීඩා අහවරක ජයග්‍රහණ ඇති කිරීමටයි. රණ්ඩු සරුවල් බොහෝ සේ ඇත. මේ මරණ භූමියේ සියල්ලන්ම තමන්ගේ කර්ම ගිනුම් පේවා නිවසට යාමට ඇත. අමරණීය භූමියේ රණ්ඩු සරුවල් වැනි දේවල් නොමැත. මෙහි ප්‍රචණ්ඩතා බොහෝ සේ ඇත. අත්සන්න මිනිසුරුවන් ආදිය බොහෝ ඇත. සෑම තැන්වලම සැහැසිකම බොහෝ සේය. බලන්න විදේශවලත් බොහෝ ප්‍රචණ්ඩතා තිබෙනවා. මුල් ලොවේම බොහෝ සේ ගැටුම් තිබෙනවා. මේ පරණ සමෝ ප්‍රධාන ලෝවේයි කියති. සෑම තැන්වලම තිබෙන්නේ කුණු කන්දල්. සෑම තැනම කැලෑවක්මය. මේ සෑම දේව අහවර කරන්නයි අසීමිත පියා පැමිණ සිටිනේ. ඔබේ දරුවන් දැන් ඉතාමත් ඥානවන්ත සහ නුවණැත්තන් වෙන්න ඕන. ඔය දරුවන් නොකඩවා රණ්ඩු සරුවල් වුණොත් ඔබ පරම පියාගේ උදව්කරුවන් වන්නේ කොහොමද? බාබාට වමනා කරන්නේ ඉතා හොඳින් උපකාර විය හැකි දරුවන්වයි. ඔහුට අවශ්‍ය කිසිවකු සමග ගැටුමක් ඇති කරගන්නේ නැති බුද්ධිමත් නුවණැති අයයි. මේ පරණ ලෝභය දරුවන්ටත් රැටෙහි ආගම් ගිනිය නොහැකි තරම් තිබෙනවා. මේ තමෝ ප්‍රධාන අපුරු ලොවකි. මුල් ලොවම අපිරිසිදුයි. මේ පරණ අපිරිසිදු ලොවේ ඇත්තේ රණ්ඩු වීම හැර අන් දෙයක් නොවේ. මේ සියලු දේ නිමා කිරීමට සහ ජයග්‍රහණය ඇති කිරීමට පරම පියා පැමිණේ. මේ ලෝකයේ කොපමණ දුක අසාමය ඇද්ද කියා ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එම නිසායි ලොවෙහි සාමය ඔවුන්ට ඇවසිවන්නේ. මේ ලොවට සාමය ගිනා හැක්කේ කොයි මනුස්සයාටද? ඔවුන් අසීමිත පියාව ගල්මුල් තුරක් පෙන්වා ඇත. මෙයත් නාටකයයි. ඉතින් පරම පියා ඔය දරුවන්ට කියනවා දැන් අවදිව සිටින්න, ක්‍රියාශීලීව සිටින්න, පරම පියාගේ උදව්කරුවන් වන්න, පරම පියාගෙන් ලබා ගන්න ඔබේ රාජධානී වාසනාව අඩුවක් නැතිවම එහි බොහෝ සතුට ඇත. පරම පියා කියයි, සුමිහිරි දරුවනි, නාටකයනුව අසීමිත පියා පැමිණ සිටින්නේ ඔබව කෝටි වාරයක් වාසනාවන්තයන් කරවීමටයි. භාරතයේ පාලනය කළේ ලක්ෂ්මී සහ නාරායන්නේ. භාරතයේ දිව්‍ය ලෝක වී තමයි තිබිනේ. දිව්‍ය ලෝකේ යනු ලෝක පුදුමයකි. රිදී යුගයට නම් එසේ කිව නොහැකි. එවනු දිව්‍ය ලෝකෙට යාමට දරුවන් උත්සාහ කළ යුතුයි. ඔබ එහි මුල් අවදියේම යා යුතුයි. ඔය දරුවන්ට දිව්‍ය ලෝකට යාමට ඇවසී. ඔබට ලක්ෂ්මී හෝ නාරායන් මෙන් වීමට ඇවසී. දැන් මේ ලෝකයේ තුල මහත් අපදාවක් වීමට ඇත. ලේ ගඟුළු ගලා යාවි. ලේ ගඟුළු වලින් පසු එහි ගිතෙල් ගඟුළු තිබේවි. ඒද කිරිසාවිට කියති. මෙහි ඔවුන් විශාල නාට
තටාකයක් සාදා වෙන් කරගත් විශේෂ දිනයකදී එම තටාකය තුළ කිරිවත් කර ස්නානය කරති. ඔවුන් ශිවලිංගයේ මතක් කිරිවත් කරති. ගිතෙල් ගංගුලු කිරි ගංගුලු තිබෙනවා. කීම ස්වර්ණම යුගයේ වර්ණාවයි. එහි එවැනි තියක් නොතිබේ. ඔබ සෑම වසර 5000කදීම ලොවේ අධිපතීන් වනවා. මේ කාලයේ ඔබ වහල් වුණිය. ඉන්පසු බද්ධ රාජවරුන් වේවි. සියලු මහා භූත ඔබේ වාලුන් බවට පත් වේවි. එහි අවාරයට වැසි නොවසී ගම් වතුර පිටාර නොගලයි. එහි ආපදා නොතිබේ. එහෙත් මෙහි බලන්න මොනතරම් ආපදා තිබෙනවාද කියා එහි වසන්නේ සත්‍ය වෛශ්‍යාවන්ය. නපුරු වෛශ්‍යාවන් නොසිටි මෙහි නිර්මාංශ ආහාර ගන්නා කෙනෙකුට වෛෂ්ණව කියති. නමුත් ඒක වැරදි. ඔවුන් නොකඩවා එකිනෙකාට පාපය තුළ දුක් දෙමින් සිටින්නේ. පරම පියා ඔබට ඉතා හොඳින් පැහැදිලි කර දී තිබේ. ගැමි කොල්ලුවෙක් ගැන සිහිපත් කරති. ක්‍රිෂ්ණා ගැමි කොල්ලුවෙක් ලෙස පෙන්විය නොහැක. ඔහු පාලා දිසේ අධිපතියකි. ඔහු උපත් 84ක් ගනි. ඔබ දන්නවා ඔබ භක්තියෙහි මොනතරම් පැකිලෙන්නේ නැද්ද, මොනතරම් මුදල් නාස්ති කරන්නේ නැද්ද කියා. පරම පියා හසනවා මා ඔබට බොහෝ ධනේ සාදි රාජ්‍යද වාසනාව දුන්නාද. ඉතින් ඒ සියලු දේවල් දැන් කොහෙද ගියේ? මා ඔබ ලොවට අධිපතියන් කෙරෙව්වා. ඉතින් ඔබ මොනවාද කරේ? පරම පියා නාටකයේ ගැන දන්නවා. පරණ ලොව නව ලොව වන අතර නව ලොව පරණ වෙනවා. මෙය චක්‍රයකි. අතීතයේ සිදු වූ දේම දැන් නැවත සිදු වෙනවා. පරම පියා කියයි දැන් ඉතිනිව තිබෙන්නේ සුළු කාලයයි. ඉතින් උත්සාහ කරන්න, අනාගතය වෙනුවෙන් එකතු කරන්න. පරණ නොවේ ඇති සියල්ලම දූවිලි බවට හැරි ධනවත් අය මෙම ඥානය නොගනි. පරම පියා දුප්පතාගේ ස්වාමියායි. දුප්පතා දැන් ධනවත් වේවි. එවිට ධනවත් අය දුප්පතුන් වේවි. දැන් බොහෝ කෝටිපතීන් මෙහි සිටිනවා. ඔවුන් නේවි. නමුත් ඔවුන් දුප්පත් වෙනවා. මේ පරම පියා කියන්නේ සියල්ල අමතක කරන්න, හිස්සු සිංහන්නෙක් බවට පත්වන්න. මෙතල ඔවුන් ඉපදවා තිබෙන දේවල් දෙස බලන්න. කිලෝග්‍රෑම් කිලෝමීටර් ආදී වශයෙන් එකල රජ කෙනෙකුගේ පාලනයේදී ඔහු අනුදුන්නේ ඔහුගේම භාෂාවෙන්. විදේශිකයින් ඒවා ආදර්ශය වශයෙන් ගත්තා. ඔවුන්ට විකිය ඥානයක් නොතිබිනි. ඔවුන් තමෝ ප්‍රධාන ඇමරිකාවෙහි විනාශය සඳහා සූදානම් කිරීමට කොපමණ මුදල් වැය කරනවාද කියා බලන්න. ඔවුන් අහස් යානාවෙන් පූම්බාදිය දමනවා. එහි ගින්නක් හටගනි. ඔය දරුවන් දන්නවා පරම පියා ඇවිත් සිටින්නේ විනාශය සහ ස්ථාප කටයුතු කිරීමටයි. ඔබ අතරේද පැහැදිලි කිරීම කරන්නේ අනුපිළිවෙලින්. සෑම කෙනෙකුගේම බුද්ධියේ විශ්වාසයකම ප්‍රමාණයට නොවේ තිබෙන්නේ. බාබා කලේ කුමක්ද? ඒ ඔබ අනුගමනය කළ යුතුයි. මේ පරණ ලොවෙහි එම පැන්ස කීපෙන් කුමක්ද කරන්න යන්නේ? මේ කල තිබෙන්නේ කොළ නෝට්. එහි ඔවුන්ට රන්කාස් තිබේ. එහි රත්තරන් මාලි ගතනාවේ. ඉතින් රන්කාසි වල වටිනාකමක් නොතිබේවි. සෑම දේම නොමිලේ වාගේ තිබේ. එම භූමියේ සතෝ ප්‍රධානය. ඊය දැන් පරණ වී ඇත. ය සතෝ ප්‍රධාන නව ලොවයයි. එම ලොව සම්පූර්ණයෙන්ම අලුත්ය. ඔබ සූක්ෂම ලොවට ගිය විට එහිදී ඔබ අඹ විෂාදිය පානය කරයි. එහෙත් එහි ගස් නොතිබේ. අසාරීරික ලොවෙත් ගස් නොතිබේ. ඔබ දිව්‍ය ලෝකයට ගිය විට එහි ඔබට සියල්ලක්ම ලැබෙනවා. සියලු දේටම ඔබේ බුද්ධි පාවිච්චි කරන්න ඕන. සූක්ෂම ලොවෙහි ගස් නොතිබේ. ගස් වෙන්නේ පොළවේ, අහසේ නොවේ. උතුම් වූ බ්‍රහ්මාණ්ඩේ කියන නමක් තිබුණත් එහි අවකාශයයි. එම තාරකා හසේ සැරසී තිබෙන්නාක්සේ එලෙසම ඔබ ජීවාත්මයන් එහි සැරසී සිටි තාරකා ලොකුවට පෙනේ. එම බ්‍රහ්මාණ්ඩයේ ලොකු ජීව සත්තාවන් කිසිවකු නොසිටි. මේ බුද්ධියෙන් වටහා ගත යුතු කරුණකි. ඔබ ඥාන සාගරයේ කලතන්න ඕන. ඉතින් ජීව සන්තාවන්ද වාසය කරන්නේ ඉහළ තැනකය. ඒවා ඉතා කුඩා තිත්වේ.
මේ කාරණා සියල්ල ඔබ ධාරණය කරගත් විට පමණයි තව කෙනෙකුටත් ඒවා ධාරණය කිරීමට ඔබ උපකාර වන්නේ. ගුරුවරයෙක් සියල්ල දැන සිටි. ඒ නිසායි ඔහු අන් අයට උගන්වන්නේ. එසේ නැතිනම් ඇයි ඔහු ගුරුවරයෙක් වන්නේ? කෙසේ වෙතත් මෙහි ගුරුවරුන්ද අනුපිළිවෙලින් සිටින්නේ. පාරාදීසය ගැන ඔබට වටහා ගත හැකි. ඔබ පාරාදීසය නොදැක තිබෙනවා නොවේ. බොහෝ දරුවන්ෙහි විවාහ මංගල්‍ය සිදුවන ආකාරය එසේ මේ භාවිත කරන භාෂාව කුමක්ද ආදී දර්ශන දැක තිබෙනවා. ඔබ සියල් දැක තිබෙනවා. අවසානයේදී දර්ශන දකින්න ලැබේවි. ඒත් ඒ යෝග යුක්ත වූවන්ට පමණයි. සරලව නොකඩවා තම ඥාති මිත්‍රයන් ධනය හා දීපල ආදී සිහිපත් කරමින් සිටින අය කුමක් දකිනු ඇද්ද? අවසානයේ දක්වා රැඳී සිටින්නේ සැබෑ යෝගීන් පමණයි. ඔවුන් දැකීමෙන් පර්මපියා සතුටු වෙනවා. උයනක මල්වලිනුයි නිර්මාණය වෙන්නේ. මෙහි වසර 10 සිට 15 දක්වා සිටි බොහෝ අය පවා අත්හැර යනවා. ඔවුන්ට කියන්නේ වරා මල් කියයි. මම සහ බාබා වෙනුවෙන් උපරිස්තුන් සහ ව්‍යායාමේ අභ්‍යාස පුහුණු කර ඉතාමත් හොඳ සහෝදරියන් පවා අද මෙහි නැත. මේ දියණියත් සහ බාප්තාදත් දන්නවා මායා ඉතා බලා සම්පන්න බව. මායා සමග අදෘශ්‍යමාන සටනක් ඇත. අදෘශ්‍යමාන නාටුවක් ඇත. බාබා කියයි, මායා ඔබට බොහෝ කරදර කර ඇති කරාවි. මේ ජය පරාජය තම නාටකීය කල්පියා නියම වී තිබෙන්නේ. ඔබ අවිගෙන සටන තොකයි. බස් භාරතයේ මේ පුරාතන යෝගාව ඉතා ප්‍රසිද්ධයි. ඔබ එසේ පත්වන්නේ යෝග බලයෙන්, භෞතික බලයෙන් ලෝක රාජධානී කිසිවුරත් ලබාගත නොහැකි වේ. නාට්‍යයක උදුව සහගතයි. වෙනරු වලටත් බලනු දෙදෙනෙක් සටන් කරගෙන විට ඔවුන් අතරට පැමිණි තෙවැන්නා ඒ අරගෙන ගිය කතාවක් තිබෙනවා. දියණියන්ට දර්ශන ලැබී තිබෙනවා. ක්‍රිෂ්ණාගේ මුවෙන් වෙඩස් තිබුණා දුටුවා කියා. ඇත්තෙන්ම ක්‍රිෂ්ණාගේ මුවෙන් ඔවුන් නවලොවයි දකින්නේ. ඔබ යෝග බලයෙන් බෙඩරුවයි කියන රාජධානිය අත්කර ගනී. ඔවුන් රාජධානියක් වෙනුවෙන් සටන් වදී. එම නිසා බොහෝ අය සටනෙහි මිය යති. මේ පරලොවේ කර්ම ගිනුම් ගෙවා නිම කිරීමට ඇත. මේ ලොවේ කිසිම දෙයක් නොවේ ඉතිරි වන්නේ. ඔබට පරම පියාගේ ශ්‍රීමත් ලැබී ඇත. දරුවනි, නපුරු දෙනුව සන්න, නපුරු දෙනුව දකින්න. ඕන් වඳුරන්ගේ රූප නිර්මාණය කර තිබෙනවා. මෙතන ඕන් නිර්ම රූපයමයි මිනිසුන්ටත් සාදන්නේ. කලින් ඕන් චීනයෙන් ඇද්දලා ආදිය ගෙන්නුවා. ඔවුන් වීදුරු වලලු පල්ලින පුරුතු වී සිටියා. මෙහි ආභරණ පැළඳවීමට ඔවුන්ගේ නාස්කම් ආදිය විද ගනි. සනම යුගයේ කිසිකුගේ කන්නා සිද්ධීමේ අවශ්‍යතාවය නොතිබේ. මෙහි මායා එවැනි කෙනෙකි. ඇය සැමගේ කන්සා නාසේ කපහරි. ඔය දරුවන් දැන් පිරිසුදු සහ නිර්මලයි වෙමින් සිටිනවා. එහි ඇත්තේ ස්වාභාවික සුන්දරත්වයයි. ඔබට කෘතිම කිසිම දෙයක් භාවිත කිරීමට අවශ්‍යතාවය නොතිබේ. මේ ශරීර සැදී ඇත්තේ තමෝ ප්‍රධාන මූල ධාතුන් වලින්. ඒ නිසයි ලෙඩ රෝග තිබෙන්නේ. මේ දේවල් එහි නොතිබේ. ඔය ජීවාත්මයන් දැන් ඉතාම සතුටින් සිටිනවා. එම අසීමිත පියා ඔබට උගන්වන සාමාන්‍ය නාරායන්ගෙන් නාරායන් බවට, එනම් අමරණීය දේශයේ අධිපතීන් බවට ඔබ වෙනස් කරමින් සිටිනවා. මේ නිසයි මෙම වර්ණාව තිබෙන්නේ. ඔබට අතීන්ද්‍රිය සතුට ගැන දැනගන්න අවසින ගෝප ගෝපිකාවරුන්ගේ විමසන්නේයි කියා භක්තිවන්තයින් මේ දේවල් නොදනි. ඔබ අතරේ දරුවන් ඉතා සුළු දෙනෙක් පමණයි සතුටින් ඉඳිමින් නොකඩවා මේ දේවල් මත ගාන්නේ. අවිහිංසකයි බොහෝ සෙහිරියරයට ලක් වෙනවා. ප්‍රායෝගිකව සිදුවන සියලු දේ ද්‍රෞපදීගේ සිහිවටනයයි. ද්‍රෞපදී කෑගස ඇඬුවේ ඇයි? මිනිස්සු ඒ නොදනි. පල්මපියා පැහැදිලි කර ඇත. ඔබ සියලු දෙනාම ද්‍රෞපදීන්ය. ස්ත්‍රීන් සෑම විටම ස්ත්‍රීන්ව වන්නේ නැත.
ඔබට එක දිගට ස්ත්‍රීන් විය හැක්කේ දෙවරක් පමණයි. නමුත් තවදුරටත් එසේ සිදු නොවේ. මවුරු හඬ නගනවා, බාබා මාව ආරක්ෂා කරන්න. දුෂ්ටසාන් පාපය සඳහා මාහට වදහිංසා කරයි. මේට වෛශාලී ගණිකා මඩව කියත්, දිව්‍ය ලෝකයට ශිවාලය සිවදෙවල කියාත් කියනවා. වෛශාලය ස්ථාපනය කරන්නේ රාවණ විසින්, එවිට ශිවාලය ස්ථාපනය කරන්නේ ශිව බාබා විසිනි. ඔබට ඔහු දැනුම දෙනවා. පරම පියාට ඥානාන්විත කියා කියති. ඥානාන්විත යන්නේ අරුත ඔහු සෑම දිනාගේම හදවත් තුළ ඇති දේ දන්නා බව නොවේ. එයි නැතිවන ඵලය කුමක්ද? පරම පියා කියයි, මා හැරෙන්නට ලොවේ ආරම්භය, මධ්‍ය සහ අන්තය පිළිබඳ ඥානයන් කිසිවකටත් දිය නොහැක. මා පමණයි මෙහි ඉදිමින් ඔබට උගන්වන්නේ. ඥාන සාගරයක් ඒකායන පියාම්බි. භක්තියේ තිරිනයද සන්නිම යුගයේ සහ රිදි යුගයේ භක්ති නොමෙත. රාජධානිය ස්ථාපනය වන්නේ මෙම ඉගෙනුම තුළිනි. බලන්න කොපමණ උපදේශකවරු, ජනාධිපතිවරු ආදීන් සිටිනවද කියා. ඔවුන්ට උපදෙස් දීමට උපදේශකවරු නියම කර ඇත. සන්නිම යුගයේ උපදේශකවරුන්ගේ අවශ්‍යතාවය නොතිබේ. පරම පියා ඔබව දැන් දක්ෂයෙන් කරවනවා. බලන්න ලක්ෂ්මී සහ නාරායන් කොපමණ දක්ෂයිද කියා. ඔබ පරම පියාගෙන් ලබන්නේ අසීමිත ස්වාධිපත්‍යයි. මිනිස්සු පරම පියාගේ ජන්මදිනයේ සමරති. ඒකාන්තයෙන්ම ශිව බාබා භාරතයට ඇවිත් ඔබ ලොවේ අධිපතින් බවට පත් කර ආපසු ගොස් තිබේ. ඒ වසර 100,000 ගණනක දෙයක් නොවේ. ඒ ඊයේ සිදු වූකි. අච්චා, තවත් පැහැදිලි කිරීමට තිබෙන්නේ කුමක්ද? පරම පියා කියයි, මන්මනා බව ඇත්ත වශයෙන්ම මෙම ඉගෙනුම හුදෙක් සංඥාවක් පමණයි. අච්චා, සුමිහිරි ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමුවුණු ඔය දරුවන්ව ඔබගේ මව පියා බාප්තදා සෙනෙහසින් සිහිපත් කර සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාරය. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. සම්පූර්ණ විශ්වාසය ඇතිව පරම පියා අනුගමනය කරන්න. පරම පියාගේ සම්පූර්ණ උදව්කරුවෙක් වීමට ඥානවන්ත සහ නුවණක්කාර බවට පත්වන්න. ඇතුළාන්තයේ ගැටුමක් නොතබා ගන්න. ස්ථාපනයේ සහ විනාශයේ කාර්ය නරඹමින් බුද්ධියේ සම්පූර්ණ විශ්වාසය ඇතිව පරම පියානුගමනය කරන්න. අංක 2. පරණ ලොවේ පැන්ස කිහිපයක වටිනාකමින් යුද්ධේ වලින් ඔබේ බුද්ධිය ඉවත් කර සම්පූර්ණ සිඟන් එක්වන්න. ඔබේ ඥාති මිත්‍රයින් ධනය සහ දීපල ආදිය අමතක කරන්න. වරදානය, සමූහයක සිටමින් සැමට සෙනෙහස දක්වන අතරම එකම එක පරමාත්ම පියා ඔබේ බුද්ධියේ සහායකයා කරගනිමින් කර්මයෝගීවරයෙක් බවට පත්වේවා. බාබා විස්තර කරනවා, ඇතැම් දරුවන් ආදරණීය රැස්වීමක වින්දනය විඳිනවා වෙනුවට වෙන්වී සිටිනවා. තමන් උගුලකට හසුවේ යැයි බියෙන් සිටින ඔවුන්ට දුරස්ව සිටීම වඩා හොඳයැයි හැඟේ. කෙසේ වෙතත් මේ එසේ නොවේ. ඔබ උපත් 21ක් පවුල් තුළ සිටිය යුතුය. ඉතින් බය නිසා ඇත්තුයේ නම් එබඳු සංස්කාර ඇත්ත කර්ම සන්‍යාසීවරුන් වෙති. ඔබ කර්ම සන්‍යාසී එනම් අත්හැරීම නොව කර්ම යෝගී විය යුතුය. රැස්ව සිටින්න, සැමට ආදරය කරන්න, එකම පරමාත්ම පියාට මිස අන් කිසිවෙකු ඔබේ බුද්ධියට උපකාරය කර නොගන්න. වෙනත් කිසිම ජීවාත්මික කිසිම ගුණයක් හෝ විශේෂත්වයක් ඔබේ බුද්ධිය ආකර්ෂණය කර නොගන්නා විට ඔබ පිරිසිදු කර්ම යෝගී ආත්මයක් යැයි කියනු ලැබේ. පහටය, වම් මතනුව බාප්තාදාගේ දකුණු අත වන්නේ. ඕම් ශාන්ති.